ඉතවත් සෞරදයන අද බෝම විවේධාත්ම කාරණාවක් අපේ මාතෘකාව මේවර දෙදහස් විසි අතර ජනාධිපතිවරණය. කාටද මොනාපේක්ෂක යාටද වැඩිවර වාසිතයෙන්ට කියන කාරණාව වීඩියෝ එක කතා කරන්න යන්නේ අපි විසින් කරපු සමීක්ෂණයක් ඇසුරෙන් සිදු කරන ගණිතමය පුරෝකථනයයි. හරි, ඒ බෝධනට අද මේ වීඩියෝ එක හරහා ලබාගන්න බලාපොරොත්තු වෙන්න දී. සෞරදින හැබැයි මේක ඇතුලේ මගේ පුංචි අරමුණකුත් තියෙනවා. ඒක තමයි කොහොමද සමීක්ෂණයක් නිවැරදිව අපි කියවාගන්නේ, කොහොමද ඒ පිළිබඳ පුරෝකථනයක් කරන්නේ, මොනවද ඒකට බලපාන කාරණා. සෞරදින මම ගුරුවරයෙක්. මේ චැනල් එක අපි ඩෙඩිකේට් කරලා තියෙන්නේ මේ විද්‍යාත්මක ගණිතමය දැනුම සමාජගත කිරීම සඳහා. එනයින් ඔබට ගෝ කෙනෙක්ට මේක බලන කෙනෙක්ට ඕන වෙන්නේ කවුද අපේක්ෂකයා කියලා අඳුරගන්න වාසායකට. මගේ අරමුණ සෞරදින මේ ගණිතමය කියවා ගැනීම කොහොමද කරන්න කියන එක සමාජගත කරන්න. සෞරදින මීට හරියටම සතියකට කලින් මම සමීක්ෂණයක් කරා මගේ චැනල් එක හරහා. කියන්න සතර විචාරදී මේ වෙනකොට වැඩිම ජන සහභාගීත්වයක් සහිත මේ විශේෂයෙන් මේ ජනාධිපති වර්ණයේ පිළිබඳ තේරු සමීක්ෂණය මගේ චැනල් එකෙන් සිදු කර සමීක්ෂණය මේ වෙනකොට අධික මේ සංඛ්‍යාවක් මේක සඳහා තමුන්ගේ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඉතින් සෞරදිනී අත හොඳ නම්බර් එකක් තියෙන ඉඳ අපිට මේ හොඳ සහභාගීත්වයක් තියෙන ඉඳ ලස්සන පුරෝකථනයක් කිරීමේ හැකියාව තියෙනවා සෞරදිනී. මම මේ වීඩියෝ එක ඇතුලේ අද කතා කරනවා මේ සමීක්ෂණයක් කියන්නේ මොකක්ද, ඒක සඳහා ඒකේ නිර්වද්‍යතාවය සඳහා බලපාන කාරණා මොනවද කියන එක විතරක් නෙමෙයි. දැන් මේ දත්ත භාවිතා කරලා අපි ප්‍රායෝගිකව දැන් ගොඩක් අයට අවශ්‍ය කරේ ප්‍රායෝගිකව මේ ඉන ජනාධිපති වර්ණයේ පුරෝකථනයන් කෙලෙසද සිද්ධ වෙන්නේ. ඒ ගණිතමය ඒ විශේෂයෙන්ම මේ තියෙන පර්සන්ටේජ් කියන්නේ ප්‍රතිශතාත්මක මොන ආකාරයකද විශේෂයෙන්ම ඒ ලීඩින් කැන්ඩිඩේට් ප්‍රධාන මූලික මේ අපේක්ෂකයාගේ දැන් අපේ සමීක්ෂණයට අනුව මේ ඇවිල්ලා තියෙන්නේ කියන කාරණාව කතා කරන්න තමයි අද ලෑස්තිලා ඉන්නේ. ඒ වගේම සෞරදින් අපේ ඉතින් ඒ වටා තියෙන වෙනත් සමීක්ෂණ ගැනත් අපි පොඩ්ඩක් තොරතුරු කතා කරමු. වෙනත් සමීක්ෂණ කීපයක් කරලා තිබුණා. ඒ වගේ තවසාර දත්ත මේකෙදි මේ පළ කරන්න ලෑස්ති කරලා ඉන්නවා මුගලන්ගේ දැනුවත් වීම සඳහා. සෞරදින් මෙහෙමයි දැන් මේක බොහෝ විවේධාත්මක කාරණාවක්. ඉතින් සෞරදින් මේක දේශපාලන කතාවක් නෙමෙයි. දැන් ඔය මේ පුද්ගලයන්ට මේ ලංකාව වෙනස් කරන්න පුළුවන් මේ ප්‍රගතිශීලී මේක ඇති කරන්න පුළුවන් කියන කාරණාව නම් සෞරදිනේ මම පුද්ගලික වශයෙන් අතහැරලා බොහෝ කල මම හිතන්නේ සමාජයක් විදිහට ප්‍රගතිශීලී වුණොත් තමයි අපිට මේ රටට ඒ වෙනස සිදු කරන්න පුළුවන් කියන කාරණා. ඉතින් එනයින් තමයි මගේ කාර්යභාරය ඔයගොල්ලෝ දන්නවනේ මේ චැනල් එක හරහා මේ දැනුවත් කිරීම සඳහා මගේ ඉතින් ඔයගොල්ලෝ දන්න මේක මම බොහොම සද්භාවයෙන් අවංකභාවයෙන් කරන දෙයක්. මගේ සෞරදිනේ ඉන්ටෙග්‍රිටි එක බොහොම ඝන මගේ ජීවිතයේ යම් කිසි ප්‍රමාණයක් ගණන්ද ඊට වඩා පොඩ්ඩක් කියලින් තමයි මගේ ඉන්ටිග්‍රිටි එකේ ගණනක් තියලා තියෙන්නේ. ඒකින්ද ඔය මේක එක මේක මම අරකට මෙයා වුණා. ඒව මට නම් අත්‍තරම අදාළත්වයක් නැහැ. ඒ වගේම සෞරදිනේ දැන් මේක කියලා යමක් ඉගෙන ගන්න එක කරන්න ඊට පස්සේ ඔය අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ එක එක දේවල් මේ රණ්ඩු සරුවල් ඇති කරගන්න යන්න එපා කියලා මම විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඉතින් සෞරදිනේ අපි අද මේ සමීක්ෂණයේ පිළිබඳ ඒ පුරෝකථනය තමයි අවසාන වශයෙන් මේ කතා කරන්න ලෑස්තිලා ඉන්නේ. නම් නවීදින් සෞරදින මගේ නම රුචිර විජේසේන. මම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක්. මම නිතරම හිතන දෙයක් තමයි ගණිතය විද්‍යාව දර්ශනවාදය මේ සංකල්පයන්ගේ පැතිරියාම ඉතාම වැදගත් අපි රටක් විදිහින් ඉස්සරහට යන්න. සෞරදින මේ වීඩියෝ මාලාවන් කිරීමේ එකම අභිප්‍රාය ඒ දැනුම සමාජගත කිරීම. මම හිතනවා සෞරදින මේ දැනුම මත පදනම් වෙලා අපිට 10.5% අපේ සමාජයේ වෙනස් කරන්න පුළුවන් නම් බලගන්නන්න පුළුවන් නම් මීට අවුරුදු 20කට සමාලාර 30කට විතර පස්සේවත් අපිට ප්‍රගතිශීලී වෙනසක් කරන්න පුළුවන් වේවි කියලා. එනයින් සෞරදින් අපි අද මේ වීඩියෝ එකට යමු වෙමු. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔබ රසවිඳීවි කියලා. හිතව සෞරදින් මේ ලංකා ඉතිහාසයේ බොහොම පෙරලිකාර අවුරුද්දක් තමයි වසර 2000 කියලා කියන්නේ. ඒක දැන් එම කිව්වම විවිධ දේශපාලනඥ මතක් වෙයි, විවිධ කාරණ මතක් වෙයි. ඒ වයින්ද නෙමෙයි. ප්‍රධාන වශයෙන් අපේ ජනගහන වර්ධනයේ වශයෙන් ගත්තාම හරිම සුවිශේෂ කාලයක් තමයි 2000 වසර. මේ පින්තූරයේදී හොඳට බලන්න. මේ පින්තූරයට කියනවා සෞරදිනේ අපි ජනගහන පිරමීඩය, population pyramid කියලා. මේ තියෙන ලංකාවේ ජනගහන පිරමීඩය 2020 දත්ත අවස්ථාවකට අපිට latest දත්ත නෑ මේකේ. 2020 දත්ත භාවිත කරලා මොකද තියෙන්නේ ප්‍රශ්නයක් නෑ අපිට ඉස්සරහට ප්‍රොජෙක්ට් කරගෙන යන්න එන්න තියෙන අඩු වැඩි වශයෙන්. දැන් මේ බලන්න හොඳට මේ පින්තූරේ දිහා බලන්න සෞරදිනේ. ඕගොල්ලන්ට පේනවද මේ පින්තූරේ හරි සුවිශේෂ දෙයක් වෙලා තියෙනවා. ඒක තමයි තරුණ ජනගහනය. ඒ කියන්නේ අවුරුදු 20ත්
විසි හතරත් විසි පහත් අතර තියෙන ජනගහනය හරි සුවිශේෂ වර්ධනයක් සිද්ධ වෙලා තියෙන. තැන් මේගොල්ලො එන්න 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 ඒගොල්ල වයසට යනකොට මේ පොපිලේෂන් පිරමීඩ් එකේ මේ ඇතිවෙච්ච පුංචි බම්ප් එක සෞර්ධයේ ඉස්සරහට ඉස්සරහට යනවා. දැන් මේ වසර විශේෂයෙන්ම සුවිශේෂී මොකද ජනාධිපති වර්ණයකුත් මහමැති වර්ණයකුත් පවතිනවා සෞර්ධයේ මෙන්න මේ බොහොමයක් තරුණ පිරිස. පළමු වතාවට ඡන්දය භාවිතා කරන්න ඡන්ද වෝල්ට එල අවුරුද්ද. හරි ලස්සනයි බලන්න මේ ඔන්න බලන්න කන්ටෙක්ස්ට් එක බලන්න ඕනේ. තේරෙනවනේ ඡන්ද කියන්නේ මේ දත්ත පිළිබඳ බොහොම ලස්සන විකියවා ගැනීම. අපි විශේෂයෙන් පුරවැසිය විදිහට මේ දත්ත ගැන ගොඩක් දැනුවත් වෙන්න ඕනේ. සෞර්ධිනේ දැනට තියෙන එස්ටිමේට්ස් අනුව 1.1 මිලියන් වැඩිපුර අලුත් වෝටර්ස්ලා මේ ඡන්ද වලට එනවා සෞර්ධිනේ. මේ ලංකා ඉතිහාසයේ පෙර නූවිරු ප්‍රමාණය ඡන්ද අලුත් ඡන්ද ප්‍රමාණයක් එනවා. දැන් මේක තියෙන වැදගත්කම හොඳට බලන්න මේ ලංකා මැතිවරණ ඉතිහාසයේ ඉදිරි කාලයේදී සෑහෙන වෙනසකට ලක් වෙන දෙයක් මේක. සෞර්ධින යම්කිසි මතවාදයකට යම්කිසි පක්ෂයකට හෝ යම්කිසි ක්‍රමවේදයකට ජනතාවගේ කියන්නේ විශේෂයෙන්ම තරුණ ජනතාවගේ නා ඔය අපි කියන ජෙනරේෂන් ආල්ෆා එහෙම නැත්නම් ජෙනරේෂන් සී කියලා අන්න ඒ ජනතාවගේ හිත ගන්න පුළුවන් නා සෞර්ධින. මේ අවුරුද්දේ වුණොත් මේ අවුරුද්දේ හරි එහෙම නැත්නම් මීට අවුරුදු 5කින් හරි එහෙම නැත්නම් මීට අවුරුදු 10කින් හරි සෞර්ධිනි අන්න ඒ මතවාදය තමයි බොහෝ බලගැන්වුණු මතවාදයේ බවට ලංකාවේ පත් වෙන ඉදි විශේෂම දේශපාලන පක්ෂ හැම කෙනෙක්ම මේ තරුණයන්ගේ සිතුවිලි සහ තරුණයන්ගේ මේ ඒගොල්ලන්ගේ තියෙන හීන පිළිබඳ ඒගොල්ලන්ගේ තියෙන බලාපොරොත්තු ඒගොල්ලන්ගේ අපේක්ෂා පිළිබඳ වඩා හොඳින් ඒගොල්ලන්ගේ පොලිසිස් පිළිබඳ මේ හොඳ කියවීමක් ලබා ගත යුතුමයි. ඒ දේශපාලන පක්ෂ අනාගතයේ යම්කිසි ස්ථාවරත්වයක් ලංකාවේ ගොඩනගා ගැනීම හරි වැදගත්. ඉතින් සෞර්ධිනේ මේක නිසාම විශේෂයෙන් මේ ක්‍රවුඩ් එකට මම ගොඩාක් කතා කරන නිසා මගේ මේ චැනල් එකෙන් මට අවශ්‍ය වුණා මේ ජන කොටස මත පදනම්බ යම්කිසි සමීක්ෂණයක් කරන්න. ඉතින් ඒකට හොඳම අවස්ථාව මම ගත්තා දැන් ওই හරියට සතියකට කාලයකට කලින් මගේ channel එක හරහා මම ඉදිරිපත් කරපු දෙයක් තමයි මේ විශේෂයෙන්ම මෙවර ජනාධිපති වර්ණය. ඔබ කාටද වැඩිපුරම ඡන්ද දෙන්න නැඹුරුතාවයක් තියෙන්නේ කියන කාරණාව. මොකද මේ ගණිතමය පුරෝකථනය සිද්ධ කිරීම සඳහා මම කියවනේ 89,000කට වඩා අධික කණ්ඩායමක් අපිට මේ සඳහා ප්‍රතිචාර දක්වලා තිබුණා. දැන් මම ඕගලන්ට පෙන්නන්න දෙන්නේ ඒ ප්‍රතිචාර දක්වූ ඒ සමීක්ෂණයේ රිසල්ට් එක. හොඳට මේ සමීක්ෂණ රිසල්ට් එක දිහා බලන්න ඕගලන්ට කැමති දෙයක් හිතාගන්න. හැබැයි ඊළඟට මම කියන්නම් අපිට මේකෙන් ගන්න තියෙන දේ. සෞර්ධින මෙන්න මේ තියෙන පින්තූරේ මම ප්‍රධාන පක්ෂ එහෙම නැත්නම් ප්‍රධාන කැන්ඩිඩේට්ස්ලා හතර දෙනෙක් වැඩිපුරම කතා කරන අවස්ථාව දීලා තිබුණා. හොඳට බලන්න දැන් මෙන්න මේ ආකාරයට අපිට පැහැදිලිව පේනවා එක්තරා අපේක්ෂකයෙක් අපි කියව මෙයාට ලීඩින් කැන්ඩිඩේට් කියලා. ඒ එයා ලීඩ් කරනවා කියන අදහසෙන් නෙමෙයි. මේ අපේ සමීක්ෂණයේ ලීඩින් කැන්ඩිඩේට් මෙයා. මේ ලීඩින් කැන්ඩිඩේට් මේ 180කට කියන්නේ ප්‍රතිශතාත්මක වශයෙන් 179ක නිශ්චිත වශයෙන් ඉහළ මේ ප්‍රමාණයක් ප්‍රතිශතාත්මක වශයෙන් ලබාගෙන තියෙනවා. සෞර්ධින්නේ මේ පිටුරේ බලුවොත් ඔබට මොකද්ද පැහැදිලි වෙන්නේ? ඕගොල්ලෝට හිතාවි මෙයා මේ ලීඩින් කැන්ඩිඩේට් තමයි මේක ඉස්සරහින්ම ඉන්නේ කියන එක. එහෙනම් සෞන්දර්යනි මම පළවෙනි පාඩම මේ ජනගහන සංගණන වශයෙන් කියලා දෙන්නම්. කවදාවත් අංක 1 කවදාවත් සමීක්ෂණයක් දිහා බලලා සමීක්ෂණයෙන් පුරෝකථනය කරන්න එපා ජනගහනයේ ප්‍රතිඵලය මෙලෙසයි කියලා. එය සන්දර්භයේ ඇතුලේ දකින්න ඕනේ. තේරුණා නේද? සෑම විටම සමීක්ෂණයක තියෙන විවිධ නැඹුරුතා. ඒ නැඹුරුතා පිළිබඳ තීරුම් ගැනීමකින් පසුව තමයි අපිට අවසාන පිළිතුරකට යන්න ඕන පළවෙනි පාඩම. හරි. ඒගොල්ලෝ දැන් වට මේ තරහා ගන්න එපා. මේක අහගෙන ඉන්න. එතකොට අපි මේක ප්‍රතිශතාත්මකව මෙය අඩු වැඩි වෙන ආකාරය ගැන අපි කතා කරමු. තේරුණා නේද? හැබැයි අංක 1 ගොඩාක් වෙලාවට ඕගලන්ට දකින්න වෙන එකක් තමයි අමු වශයෙන් රෝ වශයෙන් ගොඩාක් සමීක්ෂණ ඔයගලන්ට දකින්න වෙයි. අනාගතයේත් ඔයගලන්ට බලන්න වෙයි. ඔයගලගේ ජීවිත කාලයේ ගොඩාක් ඒ වගේ දකිවි. නමුත් මතක තියන්න කිසිම විටක සමීක්ෂණයක් රෝ වශයෙන් ගන්න එපා. ඒ සමීක්ෂණය සිදු කරලා තියෙන කන්ටෙක්ස්ට් එක, සන්දර්භය, ඒ භාවිතා කරලා තියෙන මිනුම්බල ස්වරූපය සහ ඒ නිර්වදිතාවය පිළිබඳ යම්කිසි දැනුමක් ඔබේ මොළේට දාගෙන තමයි ඒ සමීක්ෂණය දිහා බලන්න ඕනේ. ඒක නිසා මුලින්ම පටන් ගන්න ඒක මේ සමීක්ෂණය ඇතුලේ.
තේරුණා නේද? නමුත් මේ දත්ත ටික හොඳට මතක තියාගන්න. හරි වැදගත් කාරණාවක් ඔන්න මුලින්ම ඔබට මම මතු කරලා දුන්නේ. සෞන්දර්ය ඉරාවි මුලිම බලමු. මේ සමීක්ෂණයක් කියන්නේ මොකක්ද කියලා කාරණා. දැන් මේව කියනකොට මම දන්නවා උගලට තරහා යනවා ඇති. මේක අවසානයේ මොකද්ද මේ උත්තරේ කියන්නේ අහගෙන ඉන්නවා. නමුත් ඒවනේ මේ සෞන්දර්ය. මම ගුරුවරයෙක්නේ. මම මගේ අභිප්‍රාය මේ තුලින් සපුරා ගන්න අවශ්‍යයි. මේ සමීක්ෂණයක් කියන්නේ මොකද්ද? ඒ ස්වરૂපය කොහොමද? ඒවා එහි නිර්වදිතතාවය ඒ තියෙන මේ අසූක්ෂම භාවය පිළිබඳ කාරණා අපි කතා කරන්න ඕනේ. සෞන්දර්යනේ. ඉතින් මම අවසානයේට අරව කතා කරන්න. නමුත් මේ හරි වැදගත්. මොකද අවසානයේ සෞර්ධින් අපිට වැදගත් වෙන්නේ ඒක. හරි සමීක්ෂණයක් කියන්නේ මේකයි. හරි ඒකේ පුට ඉවසගෙන මේක පිළිබඳ අවධානය යොමු කරන්න. සමීක්ෂණයක් කියලා කියන්නේ සෞර්ධින් මේ හිතන්න ලොකු ජනගහනයක් ඉන්නවා. ඒ ජනගහනයේ තියෙන යම්කිසි මතයක්. එහෙම නැත්නම් යම්කිසි කාරණාවක්. යම්කිසි මේ මිනුමක්. අපි සම්පූර්ණ ජනගහනය දිහා බලලා අපිට මයින්ඩ බෑනේ. හරි දැන් ඡන්දයක් නක් ඒ සම්පූර්ණ මේ ජනගහණයෙන් මැනෙන අවස්ථාව තමයි ඡන්ද දිනේ. අපිට ඡන්දයක් ඊට කලින් කරන්න බෑනේ. අපි මොකද කරන්නේ සවර්ධනේ? මේ සම්පූර්ණ ජනගහණයේ යම්කිසි කොටසක් අරගෙන යම්කිසි නියදියක් අරගෙන ඒ නියදියෙන් සවර්ධනේ අර තොරතුරු අපි උකහා ගන්න බලනවා. අන්න ඒ නියදියෙන් ලබා ගන්නා දත්ත භාවිතා කරලා සවර්ධනේ අර සම්පූර්ණ ජනගහණයේ පුරෝකථනයක් කරන්න අපි උත්සාහ කරනවා නේද? අන්න ඒක තමයි අපි සමීක්ෂණයක් කියලා කියන්නේ. හරි වැදගත්. තේරුණා නේද? එතකොට සෞර්ධිනේ හොඳට මතක තියාගන්න මම කලිනුත් කිව්වා. මේ සමීක්ෂණ කරලා ඒක අමු වශයෙන් එදිරියට දාන්න බෑ. මොකද ඒක මේ මත බලපාන ප්‍රධාන කාරණා එහි තියෙන ඒ සන්දර්භය හොඳට තේරුම් ගන්න ඕනේ. සමීක්ෂණයක් ගත්තාම ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා අපි හැමදෙස්සම ඔළුවේ තියාගන්න ඕනේ. සමීක්ෂණයක නිර්වදිතතාවය සහ සමීක්ෂණයක තියෙන සූක්ෂම භාවය. තේරුණා නේද? ඒතර ඇකියුරසි කියන එක හැබැයි ඉතාම වැදගත් මිනුමක්. ඔන්න දෙවෙනි කාරණාව මතක තබා ගත යුතු විශේෂයෙන්ම මේ සමීක්ෂණ සවර්ධනයේ. සවර්ධනයේ ප්‍රධාන කාරණා දෙකක් බලපානවා සමීක්ෂණයක නිර්වදිතතාවය සඳහා. පළවෙනි එක තමයි සාම්පල් බයස් එක. ඒ කියන්නේ අපි තෝරගන්න නියදියේ තියෙනවානේ. ඒ නියදියේ තියෙන නැඹුරුතාවයක කොච්චර සුදුසුද අර සමස්ත මේ පොපියුලේෂන් එකේ එහෙම නැත්නම් සමස්ත ජනගහනය නියෝජනය කිරීමට. ඒක අංක 1. දැන් මේ බලන්නකෝ. දැන් අපිට මුළු ලංකාවේම අටවසර ළමුන්ගේ බර පිළිබඳ අදහසක් ගන්න සම්බන්ධයෙන් මම කොළඹ මේ ජාත්‍යන්තර පාසල් වල ළමෝන්ගේ බරමැල්ල ඒකෙන් පුරවකතනයක් කරන්න ගත්තාම ඒක ස්වභාවිකවම වැරදි මේ පුරවකතනයක් වෙනවා. ඒ මොකද ඒ නියඳිය ඇවිල්ලා බොහොම නැඹුරු නිසා. තේරුණා නේද? ඒ නියඳිය හරි නැඹුරුයි. මොකද ඒක මුළු සමස්ත ජනගහනයේ නියෝජනයේ සමස්ත ජනගහනයේ ජන ව්‍යාප්තිය නියෝජනය වෙන්නේ නැහැ. ඒතර සෑම විටම ඇකියුරසි එකක් මේන්ටේන් කිරීම සඳහා හැකි සෑම අවස්ථාවකම ජනගහනයේ යම්කිසි ඩෙමෝග්‍රෆි එකක් අපි කියනවා ජන ව්‍යාප්තියක් තියෙනවා නම් අන්නේ ජන ව්‍යාප්තිය විවිධ ආකාරයක වයස් ආකාරයෙන් වෙන්න පුළුවන් ජෙන්ඩර් එහෙම නැත්නම් ගෑනු පිරිමි බව ආකාරයෙන් වෙන්න පුළුවන් අධ්‍යාපන මට්ටම වෙන්න පුළුවන් ජාතිකත්වයේ වෙන්න පුළුවන් අන්න ඒ වගේ සියලුම මානයන් හරහා හැකි සෑම විටම සම්පූර්ණ ආවරණය කිරීමකින් යුතුව ඒ සාම්පල් එක තෝරගත්තොත් ඒක අපි කියනවා රෙප්‍රසෙන්ටේටිව් සාම්පල් එකක් කියලා. ඒක සුදුසුයි. ඒක අර මේ නියෝජනය කිරීම සඳහා සමස්ත පොපියුලේෂන් එක සුදුසු අවස්ථාවකට කියනවා. ඒකට අපි කියන සාම්පල් බයස් එක නිසා ඇතිවන නිර්වදිතතාවය ඇකියුරසි කියන එක. තව දෙයක් තියෙනවා සවර්ධනයේ සමීක්ෂණයක ඇකියුරසි මේ මම ඔයගොල්ලන්ට කියන්නේ මේවා ඇයි දන්නවද? සමහර සමීක්ෂණ තියෙනවා සවර්ධනයේ මිනිස්සු 100කින් කරපු. සමහර සමීක්ෂණ තියෙනවා අර ළමයින්ගේ බර දැනගන්න උනාම ගම්පා දිස්ත්‍රික්කෙන් ගත්ත ප්‍රතිචාර වලින් කරපු. හොඳට බලන්න. ඒවා තියෙන්නේ හංගල. ඒක පේන්නේත් නැහැ. ඒකින්ද මේක හොඳට ඔළුවට දාගන්න මේ සමීක්ෂණ පිළිබඳ. ඒ වගේම සවර්ධනයේ අනිත් එක තමයි මම දැන් එක කිව්වා sample size එක කොච්චර සමීක්ෂණයේ ගත නියදියේ ප්‍රමාණය කියන එක හරි වැදගත් මිනුමක් ඒකේ නිර්වදිතතාවය සඳහා. ඇයි දන්නවද? හිතන්නකෝ මුළු ලංකාවෙම මේ අටවසර ළමයින්ගේ බර මොකද්ද කියලා දැනගන්න වුණාම විවිධ මේ ගම්පහ විතර නෙමෙයි රටේ විවිධ ප්‍රදේශවලින් ළමයින් අරගන්න පුළුවන්. හැබැයි ළමයින් ගත 10 දෙනා නම් ලංකාවේ ජනගහනය අටවසරේ ඇවිල්ලා ලක්ෂ 3ක් ඉන්නවනะ ළමයි ගත්තේ ඇවිල්ලා 10 දෙනා නම් එතකොටත් ඇකියුරසි එකක් නේ නොන්දට මතක තියාගන්න. ඇකියුරසි සඳහා බලපාන දෙවෙනි කාරණාව තමයි අපි කියනවා sample size කියන දේ.
හරි දැන් අපි අන්න මම කිව්වා දැන්මම ඔයගලන්ට කලින් පෙන්නුවනේ කලින් පෙන්නුවනේ මේ මගේ සමීක්ෂණේ දත්ත අන්න එනයින් සවුරුදිනේ හොඳට තේරුම් ගන්න එනං ඇකියුරසි දැන් ඕනම සමීක්ෂණයක ඇකියුරසි එක ඇවිල්ලා ඒ සාම්පල් එක මත නැඹුරුයි ගන්න සාම්පල් එක මත තේරුණා නේද එතකොට ඒ නැඹුරුතාවයේ ඒ තියෙන සීමාකාරී ස්වරූපය පිළිබඳ හොඳ තීරුම් ගැනීමකුත් ඒක ඇක්නොලෙජ් කිරීමකුත් පිළිගැනීමකුත් තියෙන්න ඕනේ සෑම විටම සමීක්ෂකයා. සවර්ධනේ එනං එනයින් අපිට අර වැඩිම දැන් අපේ සමීක්ෂණේ ගත්තාම හොඳට තීරුම් ගන්න අපේ සාම්පල් එක අපේ කරපු සමීක්ෂණය අපේ සාම්පල් එකට හරි බයස් නැඹුරුයි. එතකොට සවර්ධනේ මොන වගේ නැඹුරුතාවයක්ද තියෙන්නේ? මතක තියාගන්න. මගේ channel එක ඇවිල්ලා සිංහල අය සිංහ කියන්නේ සිංහල භාෂාවේ යම්කිසි ප්‍රවීණත්වයක් තියෙන අය බලන එකක්. ඒ වගේම සවර්ධනේ මේ මගේ channel එක ඇවිල්ලා යම්කිසි අධ්‍යාපන මට්ටම වශයෙන් ගත්තාම අපිට සැලකිය හැකි ඉහළ අධ්‍යාපන මට්ටම. ඒ කියන්නේ O level වලට එමු නැත්තම් සාමාන්‍ය පෙළට වඩා ඉහළ අය අධ්‍යාපන මට්ටමක් තියෙන අය බලන channel එකක් කියලා. මට ලැබිලා තියෙන ප්‍රතිචාර සහ මගේ channel එකේ demographics වශයෙන් ගත්තාම. ඒ වගේම සවර්ධනේ මගේ channel එක ඇවිල්ලා ගොඩාක් වෙලාවට යම්කිසි interest එකක් තියෙන අය බලන අය. අන්න තේරුම් ගන්න. අපි අන්න ඒකයි සවර්ධනේ මුලින් හොඳට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. යම්කිසි sample එකක් දැකපු ගමන් ඒකේ තියෙන projection එකක් දැකපු ගමන් අපි සම්පූර්ණ population එක ගැන හිතන්නේ නැහැ. අපි දැනගන්න ඕනේ මේ තියෙන නියදිය අපිට expand කරන්න පුළුවන් මේකේ තියෙන ප්‍රරෝකතනයේ කිරීමේ නිර්වද්‍යතාවයේ සීමාව. අපේ සමස්ත ජනගහනයේ කොපමණ ප්‍රමාණයකද කියලා අපි තේරුම් ගන්න ඕනේ. ඒකේ අංක එක දෙවෙනි එක තමයි sample size එක වශයෙන් ගත්තාම. සවර්ධනේ එන්න යම්කිසි සමීක්ෂණයක sample size එක වැඩි වෙන්න අපිට හැකියාව ලැබෙනවා අපි ගන්න අර කරන මිනුම පිළිබඳ යම්කිසි මේ වඩා හොඳ පටු වූ සීමාවකට එන්න. අපි මේකට කියනවා confidence interval. එහෙම නැත්නම් margin of error කිය. ඒ කියන්නේ සවර්ධනේ මේ සමීක්ෂණයේ පුරෝකතනයේ වෙන අගය ඉතින් ඔද මේ අවස්ථාවේ leading candidate කි 80යිනේ. 80යි කියන එක සවර්ධනේ මොන වගේ පරාසයකද පැතිරලා තියෙන්නේ කියන එක. සාමාන්‍යයෙන් sample size එක අඩු නම් සවර්ධනේ මේ confidence interval එකේම නැත්තම් margin of error කියන එක වැඩි. තේරෙනවද? මොකද ඒකේ accuracy එක අඩු නිසා. නමුත් sample size එක එන්න එන්න වැඩි වෙනවා. සාමාන්‍යයෙන් 1000 2000 5000 වගේ වැඩි වෙනකොට සවර්ධනේ ඒකේ margin of error කියන එක අඩු වෙනවා. ඒ කියන්නේ අපි දෙන පුරෝකතනේ විසිරී යෑමේ හැකියාව, පැතිරී යෑමේ හැකියාව ගොඩාක් අඩු වෙනවා. හොඳට එනං ඔන්න මම තුන්වෙනි වැදගත් කාරණාව සමීක්ෂණ සම්බන්ධයෙන්. හොඳට බලන්න සමීක්ෂණයක් කරුවාම අවසානයේ බලන්න ඒක කියෝගෙන ගිහිල්ලා ඒකේ margin of error එක කොච්චරද කියලා. මොකද margin of error කියන එක ඒ ගන්න නියදියේ තියෙන sample size එක පිළිබඳ මිනුම. ඉතින් සවර්ධනේ එනං අපිට මොකද්ද කරන්න පුළුවන් වෙන්නේ? දැන් අපේ channel එකේ interest එක අපි දන්නවා සිංහල කතා කරන යම්කිසි අධ්‍යාපන සුසුකම් වශයෙන් ඉහළ ජන කොට්ටාසයක් ඇසුරින් කරන ලද සමීක්ෂණයක යම්කිසි ප්‍රතිඵලයක්. එතකොට අපිට කරන්න පුළුවන් හැකියාව තමයි දැන් අපේ සීමා අපි අඳුර ගන්න ඕනේ. එහෙනම් සමස්ත ශ්‍රී ලංකා ජනගහනයේ කොපමණ ප්‍රමාණයක් මෙන්න මේ කුලකයට අයිති වෙනවාද? ඒක පිළිබඳ අපිට අර confidence interval එක සහිතව අපිට යම්කිසි පුරෝකතනයක් කරන්න පුළුවන්. ඔන්න ඒක එක පැත්තකින් ගත්තා. ඊට පස්සේ අපිට කරන්න වෙන්නේ සවර්ධනේ අන්න ඒ කුලකයට හසු නොවන මොනවාද ප්‍රධාන කුලක දෙයක්ක් තියෙනවා. පළවෙනි එක තමයි සිංහල කතා කර නමුත් අර කියන අධ්‍යාපන මට්ටමකට ආවේ නැති අපේ ජනගහනයේ කොටස කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? අන්න ඒ අයටත් යම්කිසි පුරෝකතනයක් කරන්න ඕනේ. ඊට පස්සේ සවර්ධනේ සිංහල කතා නොකරන ජන කට්ටාසය ඒ අයටත් යම්කිසි පුරෝකතනයක් කරන්න ඕනේ. මේ සඳහා දැන් මට පුළුවන් පුරෝකතනේ මොකද්ද කරන්න? නිවැරදිව කරන්න පුළුවන් අර මගේ කුලකයේ සඳහා පමණයි. අනිත් අය සඳහා සවර්ධනේ අපිට පුළුවන් සිනාරියෝ ඇනලිසිස් විවිධ අපිට අපේක්ෂා කළ හැකි විවිධ දත්තයන් අපි දාලා අපිට බලන්න පුළුවන් මොන වගේ අවස්ථාවක්ද අපිට අවසාන වශයෙන් උදා වෙන්නේ කියලා. අන්න එහෙනම් අපේ ඔබ්ජෙක්ටිව් එක මේ සමීක්ෂණයේ ඒකයි. අපි කතා කරන ඩිමෝග්‍රෆි එක සඳහා අපි ප්‍රොජෙක්ෂන් එක කරලා ඊට පස්සේ අනිත් කුලක දෙක සඳහා
අනිත් ජන කණ්ඩායම් දෙක සඳහා අපි සෙනාරියෝ ඇනලිසිස් එකක් කරලා අපි බලමු කොයි මට්ටමටද මේක එන්නේ කියලා. සෞරදෙන්නේ අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා මේ ක්‍රියාදාමයේ ඇතුළේ. ඉතින් අපි බලමු කොහොමද මේ ප්‍රොජෙක්ෂන් එක අපි කරන්න කියලා. සෞරදෙන්නේ අපි මුලින්ම බලමු මේ අපේ ජන කොට්ටාසය අපේ මේ සමීක්ෂණයෙන් අපේ දත්තේ අපිට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් ජන කොට්ටාසය මොකද්ද කියන කාරණාව. මේ සඳහා අපිට ලංකාවේ දැනට තියෙන දත්ත භාවිතා කරන්න පුළුවන්. ඒ දත්ත සමග විවිධ උපකල්පනයන් භාවිතා කරලා තමයි මේ ප්‍රොජෙක්ෂන් එක කරන්න වෙන. අන්න වැදගත් වචනයක් උපකල්පන. ඕනෑම සමීක්ෂණයක සෞර්ධිනේ උපකල්පනයන් තියෙනවා. මතක තියාගන්න. ඒ උපකල්පන කියන කාරණාවත් අඩු වැඩි වශයෙන් ඒ සමීක්ෂණයේ නිර්වද්‍යතාවය මත තීරණය වෙන දෙයක්. අන්න නිර්වද්‍යතාවයේ තවත් බලපාන කාරණා. ඔන්න සෞර්ධිනේ ඒ සමග මම ඕගලන්ට හතරවෙනි වැදගත් කාරණාව කියලා දෙන්නම්. ඒක තමයි ඕනෑම සමීක්ෂණයක උපකල්පන පිළිබඳ දැනුවත් වෙන. ඒ උපකල්පන කොච්චර පිළිගත හැකිද පිළිගත නොහැකිද කියන කාරණාව හරිය වැදගත්. සමීක්ෂණයක් සෞර්ධිනේ කියවීම සඳහා මම සමීක්ෂණ දැකලා තියෙනවා සම්පූර්ණ විකෘති වෙලා තියෙනවා උපකල්පන විකෘති නිසා. තේරුණා නේද? අන්න ඒකත් ඉතින් අපිත් ඉතින් සෞර්ධිනේ අපිත් උපකල්පන භාවිතා කරනවා. අපි නිතරම උත්සාහ කරන්නේ ඒ සාධාරණ උපකල්පනයක් සිදු කිරීම නිර්වද්‍යතාවයෙන් ඉහළ මට්ටමක වැලිඩේෂන් එක වැලිඩිටි එකක් තියෙන. ඒ තමයි අපි භාවිතා කරන්නේ. සෞර්ධිනේ පළවෙනි දේ තමයි ලංකාවේ ජනගහන ව්‍යාප්තිය අපිට ගන්න පුළුවන් වයස් පාන්තර අනුව බොහොම ඒක අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඔන්න අපි පළවෙනි උපකල්පනය කරනවා. ඒක තමයි සිංහල කතා කරන ජන ප්‍රමාණය සිංහල ජාතිකයන්ගේ ජන ප්‍රතිශතයට 90යි කියන පළවෙනි උපකල්පනය කරමු. ඒ වගේම ඒ ජන ප්‍රමාණය ඇවිල්ලා වයස් ප්‍රාන්තරයන් එක්ක මේ ඒකාකාරීව පැතිරලා තියෙනවා කියන උපකල්පනය. දැන් ඒ වගේ ඉතින් අපිට සාමාන්‍ය උපකල්පන. ඉතින් සෞරදෙනි A9 ගත්තාම අපිට කියන්න පුළුවන් සිංහල කතා කරන ජන ප්‍රමාණය මේ වගේ ප්‍රමාණයක් කියලා. ඒ වගේම සෞරදෙනි අපිට පුළුවන් වෙනත් අපිට මේ තියෙන අපේ සංඛ්‍යා දත්ත අනුව අපි තවත් උපකල්පනයක් කරනවා. ඒක තමයි අපේ චැනල් එක සමග සම්බන්ධ වෙන පොටෙන්ෂල්. එහෙම නැත්නම් විභවයක් සහිත ප්‍රේක්ෂකයෙක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඕ ලෙවල් හෝ ඊට වඩා වැඩි අධ්‍යාපන සුසුකමක් තියෙන කෙනෙක් කියලා. තේරුණා නේද? ඒවද උපකල්පන. ඊට වඩා අඩු අය සම්බන්ධ වෙන්න පුළුවන්. තේරුණා නේද? නමුත් අපි යම් කිසි උපකල්පනයක් තමයි සිද්ධ කරන්නේ. මතක තියාගන්න උපකල්පනයක් කරනකොට සෑම විටම හොඳ දෙයක් තමයි ඒක වර්ස් කේස් පැත්තට කරන්නේ. තේරුණා නේද? අපි හොඳ පැත්තට කරන්නේ නැහැ. හිතන්න අපිට වැඩිපුර ප්‍රමාණයක් උපකල්පනය කරොත් එීම අපි කියන්නේ අපිට දැන් අපේ අධ්‍යාපන සුසුකමට වඩා අඩු සුසුකමක් සහිත කෙනෙක් අපේ චැනල් එක බලලා ප්‍රතිචාරයක් දුන්නොත් අවුරුදුනේ ඒක සුබ විදියට තමයි මේ ප්‍රතිචාරයට නැඹුරුතාවයක් එන්නේ. තේරුණා නේද? අපි ඒක සලකන්නේ. එතන ඒ අපි හොඳ පැත්තට ඩේට දාන්නේ නැහැ. සෑම විටම අපි වර්ස් කේස් පැත්තට තමයි ඒ නැඹුරුතාවය තියාගන්න උත්සාහ කරන්නේ. තේරුණා නේද? ඒක හරි වැදගත්. ඒ වගේ හොඳ ක්‍රම සමීක්ෂණයක් ඇතුලේ අපි භාවිතා කරනවා. ඒතකොට සෞර්ධිනි අපි හිතන්න අන්න ඕ ලෙවල් පැත්තට අපි එනවා. ඕ ලෙවල් තමයි ඕ ලෙවල් හෝ ඊට වඩා ඉහළ සුසුකමක් තියෙන අය තමයි මේ channel එක බලන්නේ. ඉතින් ඒ අනුව සෞර්ධිනි මේක සඳහා ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන මේකත් හරි ලස්සන මේ දත්තයක්. බලන්න මේ ජන ප්‍රාන්තර අතර ගත්තහම අපි ප්‍රතිශතාත්මකව වශයෙන් ගත්තාම සෞර්ධිනි මේ ඕ ලෙවල් හෝට් ඊට වඩා වැඩි සුදුසුකමක් සහිත අයගේ ප්‍රමාණය එන්න එන්න ජන මේ වයස් ප්‍රාන්තර වැඩි වෙන්න වයස වැඩි වෙන්න ගොඩාක් අඩුයි. තේරෙනවද? ඒකත් හරි වැදගත් දෙයක්. අපේ ජනගහනය පිළිබඳ හොඳ දත්තයක්. ඒ කියන්නේ උගත්කම විශේෂයෙන් උගත්කම කියන එකට වඩා ඒ කියන්නේ අධ්‍යාපන සුසුකම් ඕ ලෙවල් වලට වඩා වැඩි අධ්‍යාපන සුසුකම් සෞර්ධිනේ විශේෂයෙන්ම ඉහළ වයස් ප්‍රාන්තරවල තියෙන අයගේ ඊටාම ඉහළ අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඉතින් අන්න ඔහොම කරාම පස්සේ සෞර්ධිනේ අපිට පුළුවන් මේ විවිධ ප්‍රාන්තරයන් වල ඒ එක් එක් ජන ප්‍රමාණයන් හොයාගන්න. ඒ එක් එක් ජන ප්‍රමාණය හොයාගත්තාම පස්සේ සෞර්ධිනේ අපිට ප්‍රෙඩිකෂන් එකක් කරන්න පුළුවන්. ඇවිල්ලා මේ එක් එක් ජන ප්‍රමාණයන්ගෙන් කෙතරම් ප්‍රමාණයක් මේ ලීඩින් කැන්ඩිඩේට් ප්‍රමුඛ අපේක්ෂකයාට දත්තය ඒගොල්ලන්ගේ මනාපය පළ කරාද කියන කාරණාව. අන්න ඒ කාරණාව කරන්නේ කොහොමද? ඒක කරන්නේ මම දන්නවා මගේ channel එකේ තියෙන demographics. එහෙම නැත්නම් ජන ව්‍යාප්තිය.
ඒ ජනව්‍යාප්තිය දන්නා නිසා මට පුළුවන් විවිධ ප්‍රාන්තරයන් වයස් ප්‍රාන්තරයන් සඳහා කෙතරම් ප්‍රතිචාර ලැබුවද කියන එක කැල්කියුලේට් කරන්න. මම නැවතත් එතනත් අපි කරන පුංචි උපකල්පනයක්. ඒ කියන්නේ මේ ලබා දුන්න ප්‍රතිචාර දැක්වීම ඒ සියලුම ජන ප්‍රාන්තරයන් නියෝජනය වෙන පරිදි සිද්ධ කරා කියලා ප්‍රතිශතාත්මක වශයෙන්. ඉතින් එහෙම ගත්තාම සවරදී අපිට මෙන්න මේ වගේ ප්‍රමාණයක් තමයි ගන්නේ. මම 105ක් අයින් කරා. මොකද ඔය සමහර කෙනෙක්ට පුළුවන් එකකට වඩා වැඩි ගණනක් මේ accounts තියෙන්න. ඉතින් අපි ඒක 105 කියන එකත් assumption එක. තේරෙනව නේද? ඉතින් සාමාන්‍ය ප්‍රායෝගික වශයෙන් ඔයගොල්ලෝ දන්නවා Google account එකක් හදන්න එහෙම බෑනේ. ඒකට ටෙලිෆෝන් නම්බර් එකක් දෙන්න ඕයි විවිධ කරන්න. ඉතින් ඒක එච්චර මේ ලේසි ක්‍රියාවලියක් නෙමෙයි. නමුත් එහෙමත් හදාගෙන කට්ටිය ඉන්නවා නම් අපිට 105ක් මේ දීලා තිනවා 10%ක් කරන්න පුළුවන්. ඒ 10 කරච්ච අවුරුදින ඒක කන්ෆිඩන්ස් එර මේ කියන්නේ මාජින් ඔෆ් එරර් එකට ලොකු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒ අනුව සවරදින ඔයගොල්ලන්ට පේනවා විවිධ ජන ප්‍රාන්තරයන් සඳහා ප්‍රතිචාර ගන්න මේව කරන්න. අන්න එහෙනම් දැන් මට මොකද්ද කරන්න පුළුවන්? මේ ප්‍රතිචාර අනුව මට පුළුවන් මාජින් ඔෆ් එරර් එක කැල්කියුලේට් කරන්න මේ විවිධ ප්‍රාන්තරයන් සඳහා. තේරුණා නේද? එහෙනම් දැන් අපේ ප්‍රතිචාරය ඇවිල්ලා ලීඩින් කැන්ඩිඩේට්ගේ 179ක් නම් මට පුළුවන් මේ පළවෙනි ප්‍රාන්තරය සඳහා පළවෙනි මේ කියන්නේ මාජින් ඔෆ් එරර් එක කැල්කියුලේට් කරන්න. ඊට පස්සේ මාජින් ඔෆ් එරර් එකට අපි කියන කන්ෆිඩන්ස් මේක තියෙන පැතිරලා ගිය අපි කියන ඉන්ටර්වල් එක එහෙම නැත්නම් ප්‍රාන්තරය මේ අපිට කැල්කියුලේට් කරන්න. ඒ වගේම මේ දිගටම දිගටම කරා ඔයගොල්ලන්ට පේනවා සවෘදේනේ විශේෂයෙන්ම ප්‍රතිචාර ප්‍රමාණය අඩු වයස් කාණ්ඩවල මේ මාජින් ඔෆ් එරර් එක එහෙම නැත්නම් මාජින් ඔෆ් එරර් එක වැඩි. තේරුණා නේද? ඒ කියන්නේ ඒකේ පැතිරීම වැඩි. මොකද sample size එක අඩුයිනේ. ඉතින් ඒක කරන්න පුළුවන්. ඒතර මම මොකද කරන්නේ? දැන් මේ ප්‍රතිචාර අරගෙන මේකේ අඩු ප්‍රතිචාර ගන්නවා. දැක්කනේ? worst case scenario එක ගන්න. worst case ගත්තම අපේ confidence එක අපිට ඉහළ මට්ටමක තියාගැනීමේ සාමාන්‍ය වශයෙන් හැකියාවක් තියෙනවා. මේ තියෙන worst case scenario එක අපි හිතන අඩුම ලැබුණු අවස්ථාව තමයි මේක. මේ worst case scenario එක අරගෙන අපිට පුළුවන් ඒක ප්‍රොජෙක්ට් කරන්න. අපි අර කලින් ගත්තු විවිධ ප්‍රාන්තරයන් සඳහා අපේ තියෙන පොපියුලේෂන් එක අපි සොයාගත්තු අපේ පොටෙන්ෂියල් පොපියුලේෂන් එක නැත්තම් විභවයක් සහිත ගෲප් එකට. අන්න එහෙම ප්ලග් ඉන් කරාම සවෘදින මේ වගේ ප්‍රොජෙක්ෂන් එක අපි මේකට කියනවා. අපි කියමු මේකට ප්‍රොජෙක්ෂන් කියලා. ඒක තමයි මේක තමයි අපිට කළ හැකි අපේ ජන කණ්ඩායම අපිට අපේ සීමාව අපේ සමස්ත ජනගහණයෙන් අපිට පුරෝකථනය කළ හැකි සීමාව කියන දේ. දැන් ඊළඟට තියෙන සවෘදින්නේ අපිට පුරෝකථනය කරන්න බැරි සීමාවේ, ඒ කියන්නේ විශේෂයෙන්ම සිංහල කතා කරන, ඒ වගේම ඕ ලෙවල් ක්වොලිෆිකේෂන් එකට වඩා අඩු ක්වොලිෆිකේෂන් එකක් තියෙන ජන කණ්ඩායමේ හැසිරීම පිළිබඳ විවිධ සිනාරියෝස් දාලා ඒ විවිධ සිනාරියෝස් අනුව අපේ කැල්කියුලේෂන් එක කරන එක. සවෘදින්නේ මම සිනාරියෝස් 4ක් හිතුවා. පළවෙනි සිනාරියෝ එක තමයි සවෘදින්නේ මේ ලීඩින් කැන්ඩිඩේට් සඳහා තියෙන හිස්ටොරිකල් එහෙම නැත්නම් අතීතයේ දත්ත මත පදනම් කරන සිනාරියෝ එක. ඒක තමයි සවෘදින්නේ මීට කලින් කරපු පුරෝකථනය අනුව සාමාන්‍ය 103.0 ගණනක් තමයි මේ ඡන්ද ලැබුණේ. ඒක තමයි හිස්ටොරිකල් සිනාරියෝ. අපි හිතනවා අපේ assumption එකක් අපි කරනවා මේ අපි මේ දෙවනි කණ්ඩායම කතා කරන කණ්ඩායම සඳහා තියෙන්නේ 103ම තමයි කියලා. ඒ හිස්ටොරිකල් සිනාරියෝ එක. දෙවනි එක තමයි අපි කියන න්‍යූට්‍රල් සිනාරියෝ එක. ප්‍රධාන අපේක්ෂකයන් හතරට මේ ජන කණ්ඩායම සමසම වශයෙන් තමුන්ගේ ඡන්දය භාවිතා කරා කියන අවස්ථාව. ඒක දෙවනි අපි කියන න්‍යූට්‍රල් සිනාරියෝ එක. තුන්වෙනි සිනාරියෝ එකත් ඇවිල්ලා න්‍යූට්‍රල් සිනාරියෝ එකත් අපි දැන් මෙතන කණ්ඩායම් හතරක් මේ හිතුවේ. අපි හිතනවා කණ්ඩායම් තුනකට තමයි මේ 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 සටන ජනාධිපතිවරණ සටන ඇවිල්ලා ඌනනේ වෙන්නේ. කණ්ඩායම් තුනක් අතර මේක සමසමව බෙදලා යනවා න්‍යූට්‍රල් සිනාරියෝ බයි 3 පාටි මේ මේ වෝට් එකක් තියෙන්නේ කියන කාරණා ප්‍රධාන වශයෙන් ගත්තාම. අවසාන සිනාරියෝ එක තමයි මැජොරිටි වෝට් එක, කියන්නේ 50%ක සිනාරියෝ. ඔන්න ඔය සිනාරියෝස් හතර අපි කල්පනා කරා. ඒ වගේම සවරදෙන්නේ අපිට තව මිස්ුණා එක කණ්ඩායමක්. මතකද සිංහල කතා නොකරන අපි විසින් මයිනෝරිටි වෝට් එහෙම නැත්නම් සුළු ජන කණ්ඩායම් වල තියෙන වෝට් ප්‍රමාණය. ඒක සඳහා සවෘදින මම සිනාරියෝස් දෙකක් සලකලා තියෙනවා. පළවෙනි එක තමයි 3% වෝට් සිනාරියෝ එක. අපි හිතමු උපකල්පනයක් විදිහට ඒ සමස්ත ජන කණ්ඩායම සඳහා මේ දැන් මේ 3% කියන එකත් ඒ කණ්ඩායම සඳහාම පැතිරුණා කියලා ඒ මත පදනම්ම 3% කියන එක සිනාරියෝ එකත්.
10% කියන සෙනාරිය එක වෙනත් සෙනාරිය එකක් තවත් සෙනාරිය එකක් අපි මේ මේ ඡන්දය සඳහා වෙනත් ආකාරයක දේශපාලන මේ මති මතාන්තරයක් ගොඩනැගිලා තියෙන්න පුළුවනි. ඒ 10%ක් ඒ සුළු කණ්ඩායම් වලින් නියෝජනය වෙනවා කියන මතවාදය ගොඩනැගීම සඳහා. අන්න ඒ වශයෙන් අපි 10% සෙනාරිය එක ගන්න පුළුවන්. එහෙනම් සෞර්දේනේ අපිට පුළුවන් ප්‍රෙඩිකෂන් එකත් මේ සෙනාරියෝසුත් භාවිතා කරලා අපේ අවසාන මේ අපේ ප්‍රතිශතාත්මක කෙලෙසද අපි මේ කාරණාව නිරූපණය වෙන්නේ කියන දේ බලන්න. අපි එනම් ඒකට යව ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු හිටපු කාරණාව. සෞර්දේනේ මේ තියෙන්නේ අපිට දැරට තියෙන දත් ප්‍රෙඩිකෂන් එක සමග අපි බලන්න මළු පළවෙනියට බලමු අපි සුළු ජන කණ්ඩායම් වල 3%ක ප්‍රතිශතාත්මක නිරූපණයක් තියෙනකොට කොහොමද තත්ත්වය කියලා. ඒ කියන්නේ අපේ පූර්ව කතනයත් පළවෙනි සිනාරියෝ එක කියන්නේ හිස්ටොරිකල් ප්‍රසනාරියෝ එක ඒ කියන්නේ සාමාන්‍ය ජන කණ්ඩායමේ 3%ක ආකාරයේ ප්‍රතිශතයක් ගත්තාම මෙන්න මේ ආකාරයේ ප්‍රතිශතාත්මක ගණනක් තමයි පේන්නේ. හරි තේරුණානේ අර මුල් එකට වඩා කොච්චර වෙනස්ද කියලා. හරි දෙවෙනි සිනාරියෝ එකට යමු. අපි මෙතනදී අපි කතා කරන්නේ නියුට්‍රල් සිනාරියෝ එක ප්‍රෙඩිකෂන් එකක් සමග. ඒ කියන්නේ කැන්ඩිඩේට්ලා 4 දෙනෙක්ට සමසම 25% ගානේ ඡන්ද ප්‍රතිශතය බෙදලා ගියා කියලා අර දෙවෙනි ජන කණ්ඩායමේ. එතකොට සෞර්දිනේ ඕගලන්ට පේනවා මෙන්න මේ ආකාරයේ ප්‍රතිශතාත්මක අගයක් තමයි ඕගලන්ට පේන්නේ. දැන් ඊළඟට බලමු මැජොරිටි එකත් සමග 3-party සිනාරියෝ එක ගත්තාම ඒක නියුට්‍රල් අවස්ථාවේදී කොහොමද ලබා ගන්න කියලා ඕගලන්ට පේනවා 38% වගේ ප්‍රතිශතාත්මක ප්‍රමාණයක් තමයි මේකෙදි පේන්නේ. අපි අවසානයේ බලමු අපේ ප්‍රෙඩිකෂන් එකත් මැජොරිටි සිනාරියෝ එක. ඒ කියන්නේ දෙවෙනි ජන කණ්ඩායමත් 50% ඡන්දය ලීඩින් කැන්ඩිඩේට් වෙනුවෙන් භාවිතා කරා කියන අවස්ථාවේ සෞර්දේනේ අපිට පැහැදිලිවම පේනවා 46% වගේ ප්‍රතිශතයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ පළවෙනි අවස්ථාව මේ මයිනොරිටි වෝට් සඳහා 3%ක් දුන්න වෙලාවේ. ඒ වගේම සෞර්දේනේ 10% සඳහාත් මයිනොරිටි වෝට්ස් අපිට මේන්ටේන් කරලා ඒ වගේම ප්‍රෙඩිකෂන් එකක් ගන්න පුළුවන්. එතර ප්‍රෙඩිකෂන් සහ හිස්ටොරිකල් සිනාරියෝ එක ගත්තාම ඕගලන්ට වෙනවා 25% ප්‍රෙඩිකෂන් එකක් තියෙනවා. ප්‍රොජෙක්ෂන් එකත් අර නියුට්‍රල් වෝට්ස් ඒ කියන්නේ 25% ගානේ බෙදලා ගත්තාම ඕගලන්ට වෙනවා 36%. ඒ වගේම 3-party සිනාරියෝ එකද 39%ක් සහ ප්‍රොජෙක්ෂන් එකක්. ඒ වගේම මැජොරිටි වෝට් එකක් දෙවෙනි කණ්ඩායමේ ලබා ගන්නකොට මයිනොරිටි වෝට් 10%ක් මේන්ටේන් වෙනවා නම් සෞර්දින 49% ප්‍රතිශතයක් ඉඳ ලබා ගන්න හැකියාව තියෙනවා. මේක තමයි මට ඔබ හැමෝගේ ගේන්න තියෙන ප්‍රෙඩිකෂන් එක. විශේෂයෙන්ම ඔබේ අදහසක ඉදිරිපත් කරන්න මේවා අතරින් මොන සිනාරියෝ එකද ඔබ හිතන්නේ most likely ඒ කියන්නේ වඩාම සිදුවීමට හැකි අවස්ථාවක් කියලා ඔබ ඉදිරිපත්. සෞර්දේනේ නමුත් මතක තියාගන්න මේ මේක අඩු වැඩි වීම සඳහා මොනවද මේ leading candidate සඳහා මේක දැන් අපි leading candidate බලන්නේ මේ යාට යම්කිසි මේ බරක් දෙන්න ඕන නිසා නෙමෙයි. මොකද leading candidate නේ ගොඩක් කෙනෙක් මේක ප්‍රතිචාර දක්වලා තියෙන candidate අතු අපිට යාට මේ විශේෂයක් නැහැ. හයි. එතකොට සෞර්දේනේ හොඳට බලන්න. එතන මොකක්ද මේ මේ ලීඩින් කැන්ඩිඩේට්ගේ මේ ප්‍රතිශතය වැඩි වීම සඳහා බලපාන්න පුළුවන් තව කාරණා. අපි කතා නොකරපු. පළවෙනි කාරණාව තමයි සෞර්දෙනි මම දැම්මා වයස අවුරුදු 65කට වඩා වැඩි ජන කණ්ඩායම ඡන්ද දායකයන් ගැන මිලියන 2කට ආසන්නයි කියලා. නමුත් සෞර්දෙනි 60ට වඩා වැඩි කිව්වම 80යා තිනෝ 90යා තිනෝ. ඉතින් මේ කණ්ඩායම් මෙලෙසම සහභාගී වීමේ ස්වරූපයක් අඩු වෙවි. තේරුණා නේද? නමුත් 100ට කියන්නේ වයස 65ත් 75 අතර සාමාන්�య මිලියන 1.7ක විතර ප්‍රමාණයක් තමයි මට මතක විදිහට තිබුණේ. ඒතර ඒ කණ්ඩායම අඩුවීම මේකේ තව මේක පොසිටිව් පැත්තට ලීඩින් කැන්ඩිඩේට් බලපාන්න පුළුවන්. දෙවෙනි කාරණාව තමයි මම ගත්තේ හැමදෙස්සම ඔකල දැක්ක වර්ස් කේස් සිනාරියෝ එක. දැන් වර්ස් කේස් සිනාරියෝ එකට වඩා ගොඩක් ලාට මැද පැත්තට එන්න තමයි තියෙන අවස්ථාව වැඩි අපේ ප්‍රතිශතාත්මක වශයෙන් දෙන ප්‍රතිචාර ගත්තාම. එතන ඒ නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සෞර්දේනේ මම භාවිතා කරේ සාමාන්‍යයෙන් වසර 8ක් විතර පැරණි අපේ මේ අධ්‍යාපනික තත්ත්වය පිළිබඳ දත්ත. එතන N9 ගත්තාම විශේෂයෙන්ම තරුණ පරම්පරාව අනිවාර්යයෙන්ම මේ තියෙන දත්ත වලට වඩා වැඩි මේ ප්‍රමාණයක් කියන්නේ ඒගොල්ලන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක ඇති. ඉතින් ඒ නිසා මොකද සෞර්දනේ මේක වඩා යහපත් විදිහට මේ ප්‍රතිචාර සඳහා ලීඩින් කැන්ඩිඩේට් බලපාන්න පුළුවන් හැබැයි. නමුත් අවාසනාවට දත්ත නැති නිසා අපි ගාව මේ ඒක කියන්නේ දත්ත නැහැ කියලා ඒක පබ්ලිෂ් කරලා නැහැ මොකක් හරි හේතුවකට සංගරණය කරලා නැහැ ඒ ගන්න. ඉතින් ඒක නිසා අපිට ඒක ප්‍රතිරෝකතනය කිරීමේ ගැටලුවක් තියෙනවා. ඒවා මේ කැන්ඩිඩේට් ලීඩින් කැන්ඩිඩේට් පොසිටිව් විදිහට බලපාන්න පුළුවන්.
ඒවගේම සෞරදයනි පාද ප්‍රධානම දෙයක්ත්තමයි මේක නෙගටව විදි රීඩින් කැන්නෙට බලපාන්න පුළුවන් එමනත්ත මොනාද අද ෆක්ටස් පලවෙනයගතමයි මේක හරි ඩයනමික්කය කියන්නේ මේ දේශපාලන මේ විශේෂම ජනාධිපතිවරණය කියන අපි දැක්කන්නේ මේ ඇමරිකාවේ ජනාධිපතිවරණය තරම් ඩයනමික්ක එක ඩිබේට් එකයි තිබුණේ බයිඩන් සහ ට්‍රම්ප් අතර ඒ බයිඩන් විශේෂම බයිඩන් ජනාධිපතිතුමාගේ තියෙන කාරණා ගැටලුකාරී මත්වය මත් වුණා මේක සම්පූර්ණම ප්‍රවාහය වෙනස් වුණා ඉතින් අන්න ඒ වගේ මේක බොහොම ඩයනමික් ස්වරූපයක් තියෙනවා ඉතින් ඒක මේ නිර්වදතාවය සඳහා බලපාන්න පුළුවන් විශේෂ වශයෙන් සෞරදින මේ සඳහා ප්‍රධාන සමීක්ෂණ තුනක් මට හම්බුණා ඒක හොයලා බලනකොට පළවෙනි සමීක්ෂණය තමයි ඔය numbers.lk කියලා ආයතනයකින් සෙට් කර මම බොහොම මේ රිෆර් කරන හැමතිස්සෙම ඉන්න ආයතනයක් ගොඩාක් දත්ත ලස්සනට ඒ සමීක්ෂණ කරලා ඔවුන් ඉදිරිපත් කරනවා ඔවුන් විසින් කරන ලද සමීක්ෂණයක් තිබුණා විශේෂයෙන් මේ ජනතාව සමග කරන මේ ඉන්ටර්විව් ඇසුරින් එහෙම නැත්නම් කරන මේ සම්මුඛ සාකච්ඡා ඇසුරින් තියෙන දත්ත වශයෙන් ඉතින් ඒ සමීක්ෂණයේ සමස්ත දත්තය තමයි මේ තියෙන්නේ ඒ වගේම ඒගොල්ලෝ කරලා තිබුණා විශේෂයෙන්ම තරුණ කණ්ඩායම ගැන පළවෙනි වතාවට ඡන්දය භාවිත කරන අයගේ ඡන්ද ප්‍රතිශත ඉතාම ඉහළ ඡන්ද ප්‍රතිශතය මේ අපි කියන මේ ලීඩින් කැන්ඩිඩේට්ටම එදිලා තියෙනවා ඒ වගේම සෞදේනි අර අපි කතා කරපු අර අධ්‍යාපන මට්ටම අපි කතා කරමු ගෲප් එක මේ කියන්නේ අධ්‍යාපන මට්ටම ඕ ලෙවල්ස් හා ඊට වඩා පල්ලා සුසුකම් තියෙන ඉහළ ජන ඉහළ වයස් මට්ටම් වල පසු වෙන පුරවැසියන්ගෙන් කරලා තියෙන සමීක්ෂණවල එහිදී පැහැදිලි කරලා තියෙන එක තමයි මේ ලීඩින් කැන්ඩිඩේට් සඳහා මෙන්න මේ වගේ ප්‍රතිශතාත්මක වශයෙන් තමයි අපිට දත්තයන් බලා ගන්න හැකියාව තියෙන්නේ ඒ වගේම සෞර්ධෙනි හෙලකුරු ආයතනය මගින් අපි නිතරම භාවිතා කරන විශේෂයෙන් මේ සිංහල භාෂාවෙන් අපිට ලියන්න කරන්න ඒ වගේම තවත් ගොඩාක් ඒගොල්ලන්ගේ පහසුකම් තියෙනවා සේවාවන් තියෙනවා ඒ ආයතනයෙන් සිද්ධ කරලා තියෙන සමීක්ෂණයකුත් අපිට දකින්න පුළුවන් ඒකෙත් සාමාන්‍යයෙන් 20,000කට 30,000කට වගේ ආසන්න ප්‍රමාණයක් මේ දත්ත අරගෙන කළද සමීක්ෂණයක ඉතින් එහිත් සෞර්ධෙනි ගත්තාම ප්‍රධාන වශයෙන් මූලික දත්තයක් වශයෙන් තියෙන ප්‍රතිචාරයත් අපේ දත්ත සමග තියෙන ප්‍රතිචාරයත් තාම මූලික දත්ත මම කියේ මේ ප්‍රඩික්ෂන් නෙමේ අර පළවෙනියටම ගත්තු ප්‍රතිචාර වශයෙන් ගත්තාම ප්‍රතිශතාත්මකව ඉතාම ළඟ ස්වරූපයක් තියෙනවා ඒ වගේම සෞර්ධෙනේ තවත් ආයතනයකින් සිදු කරන ලද පරීක්ෂණ මේගොල්ලෝ ඉතාම හොඳ කටයුත්තයි කියන්නේ ඒගොල්ලෝ සෞර්ධෙනේ හැම මාසයකට වතාවක්ම අලුත් සමීක්ෂණ දත්ත සිලු කරමින් නැවත ඒගොල්ලන්ගේ පරෝකථනය අප්ඩේට් කරමින් යන අවස්ථාවක් තියෙනවා. හැබැයි සෞදේ ඒකේ තියෙන දත්ත ගත්තාම ඊට වඩා බොහොම වෙනස් ස්වරූපයක් තියෙනවා. ඒතර අපේ සමීක්ෂණයේ තියෙන ලීඩින් කැන්ඩිඩේට් නෙමේ අනිත් වෙනත් අපේක්ෂකයෙක් තමයි ලීඩින් කැන්ඩිඩේට් එතන. හැබැයි එතන ඇවිල්ලා මාජින් ඔෆ් එරර් එක අර කලින් මම අපි කලින් කතා කරා මේ ලියලා තියෙන දෙයක් තමයි පැහැදිලි කරලා තියෙන දෙයක් තමයි මේ ප්‍රධාන මේ සමීක්ෂණයේ ප්‍රධාන ලීඩින් කැන්ඩිඩේට් ප්‍රධාන අපේක්ෂණයෙන් දෙදෙනාම ඉන්නේ මාජින් ඔෆ් එරර් එක ඇතුලේ. අපිට පැහැදිලිව කියන්න බෑ කවුද මේ දෙන්නගෙන්. ඉතින් ඒක තමයි සමීක්ෂණවල ස්වරූපය මේ ආකාරය. ඕක දැන් අපේ USA එක ගත්තාම සමීක්ෂණ එක ප්‍රවෘත්ති ආයතනයක කරන සමීක්ෂණයට වඩා සම්පූර්ණ වෙනස් තමයි අනිත් ප්‍රවෘත්ති ආයතනයක කරන සමීක්ෂණය. ඉතින් ඒවා ඉතින් අපි දන්නා ඒවට හේතු මොනවාද කියලා. ඉතින් කෙසේ වුවත් සෞර්ධෙනේ ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට අද මේකයි. ඉතින් මම කිව්වනේ මේ අපේ වැදගත්කම තියෙන සෞර්ධනේ කවුරු හරි ওই පුද්ගලයා දිනනවද නැද්ද එයාගේ ප්‍රමාණයට වඩා ඊට වඩා සෞර්ධනේ මේ වීඩියෝ එකේ වටිනාකම තියෙන්නේ මේ කාරණා පිළිබඳ මේ සමීක්ෂණ පිළිබඳ අපි ගන්නා තීරුම් ගැනීමයි තේරුණා නේද ඔය අපි මේ පාවිච්චි කරන සැබෑම පරිවර්තනීය වෙනස සෞර්ධනේ මේ ආකාරයට විද්‍යාත්මක කාරණා තීරුම් ගැනීමත් මේ දත්ත විග්‍රහයන් කිරීමට හැකියාවක් ලබා ගැනීමත් තුලින් තමයි කරන්න පුළුවන් නැත්තම් පුද්ගලයන් සෙලිබ්‍රේට් කිරීම තුලින් අපිට කරන්න බෑ කියන එක තමයි මගේ මතය. ඉතින් මාගේ මතය වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඔබේ අදහස කියන්න. ඉතින් සෞරදින මම හිතනවා ඔබ මේ වීඩියෝ එක රස විඳින්න ඇති කියලා වගේ විවාදාත්මක මාතෘකාව වැඩි සරරණ්ඩු සරව කරගන්න යන්න එපා. ඉතින් අද යමක් අපි ඉගෙන ගත්තා නම් ඒක තමයි මේකේ වැදගත්ම දේ. නැවත සෞරදින අපි රසවත් විශේෂකින් අපි හමු වෙමු. එතකම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක සමග රැඳිලා හිටියට.